අම්මේ මමාවේ මේ ලයිට් කපන්න. හරි මහත්තයා. ඔන්න ඔය ආපු වැඩේ කරලා යන්න. එවකට මා විදුලි බල මණ්ඩලයේ සේවකයෙක් ලෙස එම නිවසට ගියේ විදුලිය විසන්දි කරන්න. මොකද ඒ ගෙදර විදුලි බිල මාස කිහිපයක් ඔස්සේ ගෙවා නොමැති නිසා. මා යන විට තරමක් මහලු කාන්තාවක් කුඩා දරුවෙකුට කෑම කවමින් සිටියා. ඇය මට ඒ කියූ කතාව නිසාම මට කුතුහලයක් ඇති වුණා. මේ කාන්තාවගේ කතාව මොකක්ද කියලා සොයා බලන්න. ඇයි අම්ම එහෙම කියන්නේ? ලයිට් කැපුවම අම්මලට කරදර අයනේ. බැරිද මොකක් හරි කරලා මේ බිල ගෙවා දාන්න? වැඩක් නෑ මහත්තයා, මට ඕක ගෙවන්න විදිහක් නෑ. ලයිට් කැපුවම ආයේ අමුණන්න සල්ලි දෙන්න වෙනවා. මෙතන 3000 ගානයිනේ ගෙවන්න තියෙන්නේ අම්මේ. මං එහෙම කිව්වා. වෙන මිනිස්සු දසාතේ බොරු කියනවා. ලයිට් කපන්න නැතුව තියාගන්න. ඇත්තටම ඇයට මේ ගාන ගෙවා ගන්න බැරි වුණේ ඇයි කියලා දැනගන්න ඕන වුණ නිසාම මං ඇයගේ කතාව ඇහුවා. ඕවට ගෙවන්න තියා මට මේ පොඩි එකාට කන්න දෙන්නවත් විදිහක් නෑ මහත්තයා. ඇයි මේ දරුව කාගේද? මගේ කතාව අහලා කාටවත් වැඩක් වෙන එකක් නැහැ මහත්තයා. ඇය ඉවත බලාගත්තා. මං ඇගේ කතාව අහගෙන හිටියා. මේ මගේ දුවගේ දරුවා. ඒකේ රට ගියා. දැන් ආගිය අතක් නෑ මහත්තයා. මං වැඩ කළේ ගොවිපොලේ. 60 පැන්න හින්ද පෙන්ෂන් ගියා. තාම මගේ පෙන්ෂන් පඩිය එවුන් හදලා දුන්නේ නෑ මහත්තයෝ. මේ දරුවගේ ඇඟේ ලේ පිළිකාවක් තියෙනවා. මං වැඩට යද්දි මගේ දුව තනියම හිටියේ. මගේ මිනිහ ලෙඩ වෙලා මැරුණේ ඒකිව හම්බ වෙලා අවුරුදු 2කට විතර පස්සේ. ටික කලක් ගෙවල් වලට වැඩ කරලා තමයි මම මගේ කෙල්ලව හදාගත්තේ. ඒකිට හරියට උගන්න ගන්නවත් බැරි වුණා මහත්තයෝ. සල්ලි තිබ්බේ නෑ මට. මං ගොවිපලේ වැඩට යද්දි මගේ කෙල්ල ගෙදර හිටියේ තනියම. ඉතින් මේ කිරිසප්පයට තාත්තෙක් නැහැ. මෙහෙ වරෙන් මගේ මැණික. ඇය කුඩා දරුවව තුරුලට ගනිමින් කඳුළු පිහදාගත්තා. මේකිගේ ලෙඩේ වැඩි වෙලා මහරගම ස්පීතාලෙ හිටි දවසට මගේ ගේ ගිනිගත්තා. මට මුකුත් ඉතුරු වෙලා තිබ්බේ නැහැ. ගේ හරියට ඉඳගන්න පුටුවක්වත් නෑ මහත්තයෝ. එවිටයි මා ගේ දෙසට එබී බැලුවේ. නිදාගන්න පැදුරු කෑල්ලක් විතරයි තිබුණේ. ඇහුව ටික හොඳටම ප්‍රමාණවත්. මගේ හිතට මහ බරක් දැනුණා. හරිම හරි මූසල ගතියක් දැනුණා. සර්, මේ ගෙදර ලයිට් කපන්න මට බැහැ. පුළුවන් නම් මෙන්න මේ මුදල මගේ පඩියෙන් කපා ගන්න. මම මගේ ප්‍රධානියට කිව්වා. ඇයි සරත්, මොකක්ද ප්‍රශ්නේ? එතුමාගේ පැනයට මං ඇයගේ කතාවෙන් පිළිතුරු දුන්නා. සරත්, ඔයා හිතන්නේ මට හිතක් පපුවක් නැහැ කියලාද? ඔහු එම රතු බිල පෑනෙන් කපා දැම්මා. මාස කිහිපයකට පස්සේ මං වැඩ කරන තැන එද්දී මට පණිවිඩයක් ආවා. සරත් අයියා, අන්න වයසක අම්ම කෙනෙක් ඔයාව හොයනවා කියලා. මං ආව කාර්යාලයේ ඉදිරිපිටට. මට මතක් වුණා මේ ඒ කාන්තාව බව. මහත්තයට මාව මතකද? අතේ තිබෙන පාර්සලය මා වෙත දික් කරමින් ඈ පැවසුවා. මගේ පෙන්ෂන් එක හම්බ වුණා මහත්තයෝ. මට දැන් කාත් කවුරුවත් නැහැ. මගේ මිනිබිරිත් නැති වුණා. මගේ ජීවිතයට මට අනුකම්පා කරපු එකම කෙනා තමයි මහත්තයා. මම මේ මහත්තයට අලුව පාර්සලයක් ගෙනාවා. හා හා, ගොඩක් ස්තුතියි අම්මේ. ඉතින් මට පුදුම හිතුණා. ඉතින් යාළුවනේ, දිනපතාම එවැනි වීඩියෝ නැරඹීම සඳහා පහත බටනය ක්ලික් කර අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.